අයිබෝ මමද කියන්නේ ඔබ බලන්න ඕන හොලිවුඩයේ හොඳම සිනමාපට 10 ගැන. අංක 10 කිංකොන්. කිංකොන් සිනමාපටයේ තිරගත වුණේ 2005. ඒ වුණාට තාක්ෂණය අතින් ඉහළම ස්ථානයක තියෙනවා. ක්‍රියාදාම ගණයට අයත් වන මේ ෆිල්ම් එක IMDb වල ඒකක 7.3ක වගේ අගයක් ලබාගෙන තියෙනවා. Lord of the Rings, Hobbit වගේ නිර්මාණය කරපු පීටර් ජැක්සන් තමයි මේ නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා. ඩොලර් මිලියන 250කට වගේ අතිවිශාල ආදායමක් කීපීමට මේ චිත්‍රපටය සමත්ව තියෙනවා. අංක 9 Matrix. The Matrix නමින් 1999 මාර්තු මාසයේදී නිකුත් වූ Matrix series එකේ පළමු සිනමාපටය එකල මහත් ජනප්‍රියත්වයට පත් වුණා. 8.7ක IMDb අගයක් ලබාගත් මෙම සිනමාපටය ත්‍රාසජනක, වික්‍රමාන්විත සහ විද්‍යාත්මක ප්‍රබන්ධ යන වර්ගීකරණයට තමයි අයත්වන්නේ. එවකට සටන් දර්ශන සඳහා තාක්ෂණයේ උපරිම ලෙස යොදාගත් සිනමාපටයක් ලෙස හැඳින්විය හැකි අතර ස්ලෝ මෝෂන් ක්‍රියාදාම මෙහි ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් වේ. 2003 දී ද මැට්‍රික්ස් රීලෝඩඩ් සහ ද මැට්‍රික්ස් රෙවලූෂන්ස් යන ලෙස මැට්‍රික්ස් කතා මාලාවේ ඉතිරි සිනමාපට දෙක දිගහැරෙනවා. අංක 8 ලෝඩ් ඔෆ් ද රින්ග්ස් J.R.R. Tolkien විසින් රචිත ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් යන නවකතා ත්‍රිත්වය තමයි මේ සිනමාපටවලට හේතු වී තියෙන්නේ. එහි මුල්ම සිනමාපටය 2001 දී IMDb ratings 8.8ක් ලබා ගනිමින් box office වාර්තා බිඳ දමමින් තිරගත වෙනවා. මේ සීරීස් එකේ දෙවන සිනමාපටය 2002 දී තිරගත වන්නේ පැය 3 විනාඩි 37ක දීර්ඝ ධාවන කාලයක් සමගයි. මෙම සිනමාපටයද IMDb ratings 8.7ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මේ සීරීස් එකේ 3වන හා අවසාන කතාංගය 2003 දී තිරගත වෙනවා. IMDb ratings 8.8ක් ලබා ගැනීමට සමත්ව ඇති මෙම නිර්මාණයද පැය 3 මිනිත්තු 10ක දීර්ඝ ධාවන කාලයක් තිබෙනවා. සිනමාපට තුනම එකිනෙක හා බැඳෙනවා. ක්‍රියාදාම, නාට්‍ය, විද්‍යා ප්‍රබන්ධ ගණයට තමයි අයිතිවන්නේ. අංක 7 Inception. 2010 දී තිරගත වූ මෙම සිනමාපටය ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ ගණයට තමයි අයත්වන්නේ. ලියනාඩෝ ද කාප්‍රියෝගේ සුපිරි රංගනයෙන් හැඩ වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 828කට වඩා ආදායමක් කිපීමට සමත්ව තිබෙනවා. අංක 6 Jurassic Park. Jurassic Park කියන්නේ සිනමාපට මාලාවක්. මෙහි පළමු සිනමා කෘතිය 1993 දී තිරගත වුණු අතර 2018 දී මෙම කතා මාලාවේ නවතම සංස්කරණය තිරගත විය. ලෝකයේ වඳ විලාගේ සත්ව කුට්ටාසයක් වන ඩයිනෝසරයන් පාදක කරගත් තේමාවන් උඩ තමයි මේ සියලුම සිනමාපට නිර්මාණය වෙලා තියෙන්නේ. අංක 5 The Shawshank Redemption. IMDb දර්ශකයේ ඒකක 9.3ක් ලබා ගැනීමට සමත් වූ මෙම සිනමාපටය IMDb ලට අනුව ලෝකයේ අංක 1 සිනමාපටයයි. 1994 දී තිරගත වූ මෙම සිනමාපටය ඔස්කා සම්මාන 7කට නිර්දේශ වී තිබෙනවා. අංක 4 The Dark Knight. IMDb ratings 8.9ක් ලබා ගනිමින් ලෝකයේ හොඳම චිත්‍රපට අතර 3වන ස්ථානයේ පසුවන මෙම සිනමාපටය තිරගත වන්නේ 2008 වසරේදී. මෙහි බැට්මන් චරිතයට ක්‍රිස්ටියන් බේල් පණ පොවන අතර ජෝකර් චරිතයට පණ දෙන්නේ හීත් ලෙජර් විසිනි. ජෝකර් චරිතයට පණ පොවන අතර හීත් ලෙජර් හදිසියේ මිය ගියත් ඔහු ඒ සුපිරි රංගනය වෙනුවෙන් ඔහු හොඳම සහාය නළුවාට හිමි ඔස්කා සම්මානයට පාත්‍ර වුණා. අංක 3 ටයිටැනික්. ඔස්කා සම්මාන 11ක් හිමි කරගත් මෙම නිර්මාණය 1997 වසරේදී තිරගත වුණා. මේ සිනමාපටය සුපිරිතර යුගලක් හොලිවුඩයට දායාද කරන්නට සමත් වුණා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ලියනාඩෝ ඩී කාප්‍රියෝ සහ කේට් වින්ස්ලට්. ජේම්ස් කැමරන්ගේ අධ්‍යක්ෂණයෙන් හැදුණු මෙම සිනමාපටය එදා මෙදා තුර බිහි වූ උත්කෘෂ්ට පෙම්පුවතක් බවයි කාගෙත් පිළිගැනීම. අංක 2 Avengers Endgame. IMDb ratings 8.9ක් ලබාගෙන ඇති මෙම සිනමාපටය ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ හා ෆැන්ටසි ගණයට තමයි ඇත්වන්නේ. මාවල් චිත්‍රපට අතර සාර්ථකම වුණු චිත්‍රපටය ඉන්ගේම් කිව්වොත් නිවැරදිය. මෙහි නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 356ක් වන අතර ඩොලර් බිලියන 2.8ක ආදායමක් ලෝකීය පුරා ලබන්නට සමත් වෙලා තියෙනවා. අංක 1 ඇවටා. පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයේ තිබෙන ඉතා වටිනා ඛනිජ ද්‍රව්‍යයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන මිනිසුන් කණ්ඩායමක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. 2009 දී තිරගත වුණු මෙය ජේම්ස් කැමරන්ගේ අධ්‍යක්ෂණයක්. ඩොලර් මිලියන 350ක නිෂ්පාදන වියදමක් ගියාට මෙම සිනමාපටය ඩොලර් බිලියන 2කට වඩා වැඩි ආදායමක් ලබන්නට සමත් වෙලා තියෙනවා. ඔයාගේ ටොප් ලයින් ලිස්ට් එකත් මීට වඩා වෙනස්ද? එහෙනම් අනික් අයට දැනගන්නත් එක්ක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.